नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तो अरहतो सियलोम किलेसुन नसुभवें धीरस्य अन्विंद मोहंदकारे दुर्कलभवें विगत मोहस्य अन्विंद සියලෝම කෙලෙස් හුල් මේ ශෝකය ඇති කරන සියලෝම කෙලෙසුන් හුලක් වගේ මනසෙහි ඇනී පවතින මනසෙහි ඇලී පවතින ඒ සියලුම ශෝක හුල් දුරු කළ බැවින් පබෙන්න කීලස්ස අනුවෙන් හඳුන්වන මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 99 වැනි පරෝසහස ජාතක දේශනාව පරෝසහත් සම්පේ සමාගතානං කන්දේයුං තේවස්ස සතං අපඤ්ඤා ඒකෝච සේයෝ පුරිසෝ සපඤ්ඤෝ යෝ භාසිතස්ස විජානාති අත්තන්ති. එකට රැස් වූවන් අතුරෙන් දහසකට අධික වූ නුර නැති මෝහු සියවසක් හැඬවද වචනාර්ථය නොදනිති. යමකු ප්‍රකාශිතයේ අර්ථය දනීද ඒ එකම පුරුෂයා තුම්ය කෙනෙක් සැබැවින්ම නුවණැති බවට පත් කරන්නේ පරිපූර්ණ නුවණැත්තෙක් බවට පත් කරන්නේ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණයෙන්. මේ කුමක්ද යනාදීන් ඒ තමන්ගේ සැක දුරවන ආකාරයෙන් විමසමින් යම් කිසි කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවා නම් එය මේ භවයට පමණක් නොව මතු භවයන්ටද නුවණැතිවීම පිණිස හේතුවක් වෙනවා. ඒටම අදාළ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමත් නොනති බව පිණිසමයි හේතුවන්නේ. එවන් වූ තුම් ක්‍රියාවක මේ මොහොතෙත් නිරත වෙන්නට තරම් වාසනාවන්ත වූ පින්වත්නි, අපි දැන් සූදානම් වන්නේ 550 ජාතක පොත් වහන්සේගේ 99 වැනි පරෝසහස ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. ගාථාව හා අර්ථය දැනගත්තා. දැන් තියෙන්නේ වචනාර්ථ දැනගන්නට. සදාන් ගුණ පරෝසහසම්ප කියලා දහසකට වැඩිවත් කියන අර්ථය. සමාගතානං රැස්සුවන් කියන අර්ථයද කොට මේ රැස්සු පිරිස දහසකට වැඩි. කන්දේයුන්තේ වසතං අපඤ්ඤා. ඉතින් දහසකට වැඩි වුණත් මේ පිරිසගේ ඇඳීමෙන් කිසිම ප්‍රතිඵලයක් නැහැ. දහසකට වැඩි ඒකිතලා අඬන පිරිසකට කරන ප්‍රකාශයක්. මේ පිරිස වසර දහසක් ඇඬුවත් වැඩක් නැහැ. මවුන්ට් කියපු වචනේ අර්ථය තේරුම් ගන්න බැරි වුණා. ඒකෝව සේයෝ පුරිසෝස පඤ්ඤෝ. ඉතින් ඒ දහසට වඩා අති උත්තම මේ නුවණැති කෙනාම උතුම්. නැත්තම් මේ නුවණැති මගේ ප්‍රධාන ගෝලයාම උතුම්. යෝ භාසිතස්ස විජානාති අත්තන්ති. මොකද ඒ තනත්තා විතරයි ඒ වචනේ අර්ථය තේරුම් ගත්තේ කියන එක තමයි මේ ගාථාවෙහි සම්පූර්ණ තේරුම හැටියට අපට දැනගන්නට තියෙන්නේ. කවුද මේ උතුම් ගෝලෙක් ගැන කියවෙන්නේ? කවුද නුවණ නැති? කවුද මේ ප්‍රකාශය කරන්නේ? විමසා බලමු. පින්වතුනි, මේ ජාතක දේශනාව සවැත්නුවර දෙවුරම් මෙහෙරේදී තමයි සිද්ධ වුණේ. ඒ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ විසින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණවැණීමක් අරභයා. කවුද මේ ගුණවර්ණාව කළේ? එක දවසක් දම්සපා මණ්ඩපේ රැස්වෙච්ච භික්ෂූන් වහන්සේලා කතා කරමින් ඉන්නවා. බලනැවැත්නි, බුදුපියාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ කරුණ සාරිපුත්ත මහරහතන් වහන්සේ සවිස්තරව දේශනා කරන්නට කොච්චර දක්ෂද? උන්වහන්සේ ඒක තේරුම් ගන්න හරිම දක්ෂයි කියලා. ඒ වෙලාවේ දම්සභා මණ්ඩපයට වැඩම කරපු බුදුපියාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන කරන ගුණ කතාව අහලා, ඒ ගුණ කතාව අරබෙහා දේශනා කරන මහණෙනි, මේ සාරිපුත්ත කියන්නේ දැන් විතරක් නෙමෙයි, ඉස්සරත් මං කියපු දේ තේරුම් ගත්තා කියලා ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම් පරිදි මේ අතීත කතාවකුත් දේශනා කරනවා. ඈත අතීතේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රාජ පරම්පරාවේ රජ කෙනෙක් රාජ්‍ය විමසන සමයේ
අපේ බෝධිසත්වයන් වහන්සේ උසස් කුලයක ඉපිදලා නිසි වයසේදී අපේ බෝධිසත්වයන් වහන්සේ තක්ෂලානුවරට ගිහිල්ලා සියලුම ශිල්ප ශාස්ත්‍රයන් පරතරටම ඉගෙන ගන්නවා. නමුත් තේරුම් ගන්නවා කාමයන්ගේ නිසාරත්වය. ඒක නිසා හිමාලයේ තාපස පැවිද්දෙන් පැවිදි වෙලා පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගෙන වාසය කරනවා. කාලයක් යනකොට අපේ බෝධිසත්වයන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස 500ක් බවට පත් වෙනවා. ඉතින් එක් කාලයකදී මේ ලුණු ඇඹුල් සොයන පිරිස ප්‍රධාන අධිවසිතුමා එයින් ගෝලයන් 250ක් රැගෙන මනුෂ්‍ය පිරිසට යනවා. ඔය කාලයේදීම අපේ බෝධිසත්වයන් වහන්සේ මිය යන්නට ඉදෙනවා. ඉතින් අපේ බෝධිසත්ව ප්‍රධාන තාපසතුමානෝ මිය යන මොහොතේදී ශිෂ්‍ය පිරිස අහනෝ ඔබතුමාලා ඇහුවෝ යම් විශේෂ ගුණයක් තියෙනවද? ඉතින් මේ බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා කිසිවක් නැහැ. එහෙම කියලා උන්වහන්සේ මියන්නට එදෙනවා. වෙලාවේ හැටියට කිසිවක් නැත කිවා වෙන්නත් පුළුවන්. ඒ අවසන් හුස්ම ටික නිසා වෙන්නත් පුළුවන්. කෙටියෙන් කියවා වෙන්නත් පුළුවන්. කෙසේ හෝ මේ කිසිවක් නැත කියන වචනය අහපු ශිෂ්‍ය පිරිස කල්පනා කරනවා මේ ගුරුතුමාණන් ලැබුව කිසිම ගුණයක් නැහැ කියලා. ඒක නිසා කිසිම විශේෂ ගෞරවයක් නැතුව නිගම්ම ආදාහනය කරනවා. මනුෂ්‍ය පිරිසට ගිහිල්ලා කාලකින් ඒ තමන් ගුරුවරයා බහැදකින්නෙන ඒ ප්‍රධාන අධිවේශිතමානකෝ ගුරුතුමා පින්වත්නි මේ වෙලාවේදී මේ ශිෂ්‍ය පිරිස ප්‍රකාශ කරනවා එතුමා මිය ගියා. ප්‍රධාන ශිෂ්‍ය අහනවා මරණාසන්න මොහොතේදී කිසිවක් ප්‍රකාශ කළාද? ඒලා මේ අසතුහේ වාසය කරපු ඒ තාපස පිරිස ප්‍රකාශ කරනවා. එතුමාගෙන් අපි ඇහුවා එතුමා ප්‍රකාශ කරා කිසිවක් නැහැ කියලා. ඒ නිසා අපි කිසිම ගෞරවයක් නැතිව සාමාන්‍ය ආකාරයෙන් ආදාහනය කරා කියලා. මේ නුවණැති ශිෂ්‍යයා තේරුම් ගන්නවා අපේ ගුරුතුමා මහා ගුණ සම්පන්න කෙනෙක්. මෙන්න මේ විදිහේ දෙයක් තමයි වෙන්න ඇත්තේ. එතුමා ලැබු විශේෂයක් තියෙනවා. මෙන්න මේ පිරිස වරදවා තේරුම් ගත්තේ කියලා කල්පනා කරලා පිරිසට තේරුම් කරනවා. එතුමා කිසිවක් නැත කිව්වේ ඒ ශ්‍රුණ්‍යත්වය අරමුණු කරගෙන තෙවැනි අරූප ධානලාභී බවට පත් වෙලා ඉන්න නිසා ඒ ආකින්චඤ්ඤායතනය පිළිබඳව. ඔබලා එක වැරදියට තීරණ ගත්තේ එතුමා තෘතිය ඒ අරූප ධානලාභී කියලා ප්‍රකාශ කරනවා. නමුත් කිසි කෙනෙක් පිළිගන්නේ නැහැ. ඒ නිසා ප්‍රධාන අධිවසිතුමාට මේකේ පිළිසට හේතු ගන්නන්න බැරි වෙනවා. මේ කාරණාව ඒ වෙලාවේ බඹලෝ ඉපද සිටින අපේ බෝධිසත්ව ඒ ප්‍රධාන තාපසතුමාට වැටහිලා අහසෙහි ඒ මොහොතේ වැඩ හිඳමින් දේශනා කරන ගාථාවක් තමයි අපි මුලින් සඳහන් කරේ. මේ පිරිස දහසකට අධික වුණත් කාටවත් හරියට නුවණක් නැහැ. මේ පිරිස කරන්නේ නිකන් අඩනක විතරයි. නමුත් එක්කෙනෙක් විතරයි නුවණ තිබ්බේ. ඒ කෙනා වතුම් කියලා. ඉතින් මේ විදිහට මේ තාපස පිරිසට අර කිසිවක් නැත කියලා ගමන් කරපු වචනේ හැබෑ අර්ථය තේරුම් කරලා දීපු මේ බෝධිසත්ව ප්‍රධාන තාපසතුමා නැවතත් බඹලොවට වැඩම කරනවා. මේ විදිහට ජාතක දේශනාව අවසන් කරමින් බුදු පියාණන් වහන්සේ පූර්වාපර සන්ධි ගලපනවා. ඒ සමයෙහි ඒ නුවණැති ශිෂ්‍යයාණෝ නම් මේ සමයෙහි සාරිපුත්ත මහරහතන් වහන්සේ, ඒ සමයෙහි ප්‍රධාන තාපසතුමානෝ නම් මේ සමයෙහි මේ බුදු බවට පත් සිටින මම මේ කියලා ඒ පූර්වාපර සන්ධි ගැළපීම බුදු පියාණන් වහන්සේ අවසන් කරනවා. තිංවතුනි ජාතක දේශනාවෙන් අවසන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ වැනීමක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන පෙළේ අටුවාවේ සඳහන් වන තැන්වල උන්වහන්සේගේ ගුණසාගරය කොයිතරම්ද කියලා අපට හිතා ගන්න පුළුවන්. හිතන්න බැරි ගුණසාගරයක් තියෙනවා කියන එක තමයි අපට හිතා ගන්න තියෙන එකම දේ. එවැනි උතුම් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ වර්ණනා කරපු මේ ජාතක දේශනාව තුළින් අපට ගන්නට තියෙන ආදර්ශ අපමණයි. මේ නොඑක් දෙවි දේවතාවන් ප්‍රඥාවන්තයන් විදිහට තබාගෙන ඉන්න අපට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුණය මෙතනිනුත් දැනගෙන මේ ආකාරයෙන්ුත් දැනගෙන උන්වහන්සේව අපි නිරන්තරයෙන් සිහිපත් කරනවා නම් ඒ සිහිපත් වන කුසලය පවා පින්වත්නි ප්‍රඥාවන්ත බව පිණිස යම් ආකාරයකින් හේතු වේවි. නමුත් උන්වහන්සේගේ උතුම් වූ ගුණසාගරය තේරුම් අරගෙන ඒ චරිතයම සලා අපේ ජීවිතය තුළින් ප්‍රඥාවට ගමන් කරන්නට, ජීවිතය තුළ ප්‍රඥාව වඩ වඩාත් ඇති කරගන්නට, ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරගන්නට, ප්‍රඥා චෛතසිකය වඩා වර්ධනය කරගන්නට
ප්‍රඥාවන්තයෙක් විදිහට මේ ලෝකේ ජීවත් වන්නට මේ ජාතක දේශනාවෙන් මනාව පිටුවහලක් ලැබෙනවා.